අද ස්වර්ණවාහිනීලාගට සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම බින්දා මාර්මකේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පෝස්ට් රසල. දිගම්පතහදී වන්දනාකාර වැන්රත අනතුරකින් නියාමකයෙකු මිය යයි. කෑගල්ල පිහිඇනුම් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකුගේ වැඩතහනම්. ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කිරීමට දව වැඩපිළිවෙලක්. මේ ආරක්ෂාව ගාදුරට ශක්තිමත් කරලා ඒකම ඒ සඳහා අවශ්‍ය දව වැඩපිළිවෙලකුත් මා කිරීමට ලබුවා. අල්ලස්ගත් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට. ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද. බන්ධනාගාර වෑන් රථයක් සීගිරිය දිගම්පතහ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. මේ අනතුරින් බන්ධනාගාර නියාමකවරයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළින්ම මේ අනතුර සිදුව තිබුණේ දිගම්පතහ අවුඩන්ගව ප්‍රදේශයේදී. මෙසේ අනතුරු ලක්වැත්තේ පල්ලකලේ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ මහේස්වත අධිකරණයට රැඳවියකු රැගෙන මෙ සිටි බන්ධනාගාර වෑන් රථයක්. වැන්රතේ මාර්ගයෙන් ඉවතර පැන ගසක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අනතුරින් මියගොස් ඇත්තේ පල්ලකලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ උදයකුමාර ඒකනායක නැමැති නිලධාරියෙක්. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ දඹුල්ල රෝහලටයි. අනතුරු සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෑගල්ල අධිකරණ ඉදිරිපිටදී පියකින් නැන කාන්තාවක් ඝාතනය කිරීමේ සිතිය සම්බන්ධයෙන් අධිකරණ භූමියේ පරීක්ෂාවට සිටි පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ රාජකාරිය නිසි පරිදි සිදු නොකිරීමේ චෝදනාව මතයි. නඩත්තු නඩුවකට පෙනී සිටීම සඳහා කෑගල්ල අධිකරණයට පැමිණ සිටි කාන්තාවකට ඊයේ දහවල් පුද්ගලයෙකු පිහිඇනුම් සිදු කර තිබුණා. පසු අනාවරණය වූයේ එම පිහිඇනුම සිදු කර තිබුණේ ඇගේ ස්වාමි පුරුෂයා විසින් බවයි. සැකකරු හිටපු හමුදා සෙබලකු වන අතර ඔහු අධිකරණ භූමියේදීම අත්අඩංගුවටගෙන තිබෙනවා. පිහිඇනුම් වලින් බරපතල තුවාල ලැබූ කාන්තාව රොහලේදී මියගොස් තිබෙනවා. රාජකාරී නිසි පරිදි සිදු නොකිරීමේ චෝදනා මත අධිකරණ භූමියේ පරීක්ෂාවට සිටි පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. සැමට සම වූ පොදු නීතියක් රට තුළ ක්‍රියාත්මක බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් නව රජයේ සිදු නොකරන බවත් කැබිනට් ප්‍රකාශ කමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ මාලබේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. භීෂණ පොලිස් රාජ්‍ය මර්ධන යන්ත්‍රණයක් ආණ්ඩු විසින් අරන් ගිය යාපන්න නාමයෙන් ඉදිරියේදී දැන් පළිගැනීමේ චේතනාවෙන් තොරව සෑම කෙනෙකුටම සමාන නීතියක් ඇමතිවරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ ඉන්න පිටත ශිෂ්‍යයන් දරුවන් වැඩිහිටියන් සියලු දෙනාට ජාති ආගම් කුල වර්ණ ලිංග ભેද වලින් තොරව පොදු නීතියක් රටේ ක්‍රියාත්මක වෙන තත්ත්වයේ තමයි දැන් පැහැදිලිව තියෙන්නේ. කවුරුත් පළිගැනීමට අරන් ගිහිල්ලා මේ වෙනකොට පසුගිය රජයේ වෙනස් වෙනකොට මොන තරම් පිරිසකට සාධාරණ ලෙස නීතියේ ආධිපත්‍යයට තමයි සියල්ල සිද්ධ වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන විට නිකන් බොරු වීරයන් බිහි කරන්න යන්නේ නැතුව ඒ පරීක්ෂණය නිසි ලෙස සියුම්ව කරලා ඒට අදාළ සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය නිසි දැනුවත් ලබා දීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කරයි. සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමේ ගමන ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඒ වගේම අපේ පක්ෂ සභාපති කබීර් හෂිම් මැතිතුමා රජිත් බන්දුම් බණ්ඩාර අමාත්‍යතුමා ඇතුළු ජේෂ්ඨීන් පිරිස සමග සාකච්ඡා කරා. විශේෂයෙන්ම අද දිනේ ඉඳන් ආරම්භ කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා ජනාධිපතිවරණය වගේම සෑම ආසනයකටම ගිහිල්ලා අපිට සහයෝගය ලබා දුන්න ජනතාවට ස්තුතිය ප්‍රණාමය පුද කරන්න. ඒ වගේම අපේ ඉදිරියේදී කරන කර්තව්‍ය පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සමග
ඒ කටයුත්ත සිදු කරන හැටි ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග කබීර් හෂීම් මැතිතුමත් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් වෙනුවෙන් කතා කරලා සාකච්ඡා කරලා යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා ඒ තියෙන ගැටලු තියෙනවා ඒ ගැටලු තියෙන ගැටලු විසඳාගෙන අපි පක්ෂයක් හැටියට එකමුතුව ඉදිරියට ගිහිල්ලා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ගමන අපි අද ඉඳන් ආරම්භ කරනවා. රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ග්‍රාම නිලධාරිනියක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රිදිමාලියද්ද අබේපුර ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයයි. රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභයපුර වසමේ රාජකාරී නිරතව සිටි ග්‍රාම සේවා නිලධාරිනිය රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබාගෙන තිබුණා. දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් ඇය විසින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති අතර අල්ලස් දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට කනු ලැබුවා. ග්‍රාම සේවා නිලධාරිනියව මහියංගන පොලිසියට බාර දීමෙන් අනතුරුව ඊයේ දහවල් මහියංගනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහියංගන මහේස්ත්‍රාත් ඒ ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කළේ ඇයව ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. අධිකරණය තුළ අවසන් වූ නඩු කටයුත්තක් නැවත කරලියටගෙන තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික මහතා පවසනවා. අද උදෑසන මල්වතු මහාවිහාරයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා අද උදෑසන මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක දිමුල් කුමුරේ විමල දම්ම අනුනාහිමියන්ද බැහැදුටු මන්ත්‍රීවරයා මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. අධිකරණය වසරකට ආසන්න කාලයක් මේක විමර්ශනය කරලා තීන්දුවක් දීලා මාවයේ නඩුවෙන් ඉවත් කරලා ඒ අදාළ රියදුරු මහත්තයාට නොසැලකිල්ල මත දඩ පැනවලා මේ නඩුව අවහාර කළා. මේ නඩුව නැවත පටන් අරන් තියෙනවා නම් පටන් ගන්න ඕනේ. ඇත්තටම මෙවැනි අධිවේගී මෝටර්සයිකල් රේස් එකක් මෙතන ගිය අයට විරුද්ධව තමයි මේ නඩුව පටන් ගන්න ඕනේ. පාරේ පැද යන්න බැරි මෝටර්සයිකලයක් පැදගෙන ගිහිල්ලා රාජ්‍ය දේපලකට හානි කළාට කියන එක තමයි තියෙන්නේ. මේකේ අරමුණ මොකක්ද? මේකේ අරමුණ තමයි මේ අපේ ඒ රියදුරු මහත්තුරු ඇතුළු පිරිස් බයවද්දලා සාක්කි වෙනස් පුළුවන්ද කියලා බලන්න අපිව අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න. බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වන අයවැය කෙටුම්පත ඊයේ පරාජයට පත් වුණා. අයවැය කෙටුම්පත පරාජයට පත් වුණේ වැඩි ඡන්ද දෙකකින්. බදුල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය ඊයේ එහි රැස්වීම ශාලාවේදී පැවැත්තුණා. ඒ බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්මිසිරි මන්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ලබන වසර සඳහා වන අයවැය කිටුම්පත සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය ආරම්භ වුණා. විවාදයෙන් පසු අයවැය ඡන්ද විමසීම ඇරඹි අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනා අයවැයට පක්ෂවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 2 දෙනා අයවැයට විපක්ෂවත් ඡන්දය භාවිතා කළා. ඒ අනුව බදුල්ල ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් වුණා. පරාජය කරපු අයවැයකින් ජනතාවට සේවය කරන්නට වරප්‍රසාද ඉල්ලීමමුත් වැළකී සිටින ලෙස ඉතා උත්තරීතර වූ ගෞරවශීල සභාවෙන් ඉල්ලා සිටිනවා. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව තවත් පුවත් රැසක් බලාපොරොත්තු වන්න. ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ගුවන්තොටුපළ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.එච්. චන්ද්‍රසිරි මහතා පවසනවා. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අද පෙරවරු වේසිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරමින්. විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.එච්. චන්ද්‍රසිරි මහතා ගුවන්තොටුපළ නව සභාපතිවරයා ලෙස අද පෙරවරු වේසිය කාර්යාලයේදී වැඩබහර ගනු ලැබුවා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැදයි. අධිකර ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මා වූ අප සියලුම ආයතන මේ රටේ අනාගත සුබ සිද්ධිය සාර්ථක කිරීම සඳහා කාර්යක්ෂමව සහ දක්ෂව කටයුතු කිරීම අපගේ පරමාර්ථය. ඒ අනුව මෙවැනි ආයතන විශේෂයෙන් ජාත්‍යන්තර හා සම්බන්ධ මෙවැනි ආයතන ඩිජිටල් තාක්ෂණය අත්තේ ඉදිරියට ගෙන යාමටත් ඒකම ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යාමටත් මා කටයුතු කරන බවත් ගුවන්තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරමු. මේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරනවා. ඒකම ඒ සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙළකුත් මා කිරීමට
ඇතැම් වෙලාවට සමහර මේ ආරක්ෂක හේතුන් මත එන ගුවන් මගින් අපහසුතාවයකට පත් වෙලා තියෙන අවස්ථා තිබෙනවා. ඒ සම්බන්ධව පුතුමා සොයාබැලීම. ඒ සම්බන්ධයෙන් ඒක තමයි මම ඉස්සර කිව්වා සම්පූර්ණ විශ්ලේෂණයක් කරලා කොහෙල බලලා ආරක්ෂක පිළිතුරු ආපාය සම්බන්ධව අපි උගක් ලබන තියෙනවා. ඒ අනුව අපි කටයුතු කිරීමට නිරේධ කටයුතු. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නත්තල් දිනෙන් පසු නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. එල්පිටි ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නවක මන්ත්‍රීවරුන් අද උදැසන දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගම්ගේ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හබරණ පළුගස්සව කුඩාරඹෑව ප්‍රදේශයේ ආරම්භ කිරීමට ගිය බොරළු කැපීමකට එරෙහිව ප්‍රදේශවාසීන් ඊයේ විරෝධය පළ කළා. ප්‍රදේශවාසීන් පැවසුවේ බොරළු කැපීමෙන් සිදුවන පරිසර විනාශය නිසා ජල උල්පත් සිඳී යාමෙන් ලිංවල ජල මට්ටම අඩුවීම මිලියන 14ක් වියදම් කර කාපටතුරා සංවර්ධනය කර ඇති මාර්ගය බොරළු පටවාගත් තිපරත ධාවනය නිසා අබලන් වීම ආදී ගැටලු මතුවිය හැකි බැවින් ඊට විරෝධය පළ කරන බවයි. ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ බොරළු කැපීම තාවකාලිකව නවතා දැමීමට පොලිසිය කටයුතු කළා. පොළොන්නරුව මනම්පිටිය දෙමළගම්මානයේ වීමෝලක් වටා ඉදිකර තිබූ විදුලි වැටක ගැටි අදාළියම 4ට පමණ වනාලියෙකු ජීවිතක්ෂයට පත්වනා. අදාළ විදුලි වැට අනවසරයෙන් ඉදිකර ඇති අතර වීමෝල් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. උඩුගමදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් පසුපසට ධාවනය කෙරෙනු බස් රථයක රෝදයට යටවන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. අනතුරින් පස්දරු මවක් ජීවිතක්ෂයට පත් වුණා. උඩුගම ප්‍රධාන බස් නැවතුම්පලේ සිටි කාන්තාවක් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පසුපසට ධාවනය කෙරුණු බස් රථයකට යටවී අනතුරට ලක්වන අයුරු මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා. අනතුරට ලක්ව තිබුණේ පස්තරු මවක් වන අතර ඇයව රෝහල්ගත කරන විටත් මියගොස් සිටියා. කොළඹනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී අද උදෑසන 7ට පමණ අනතුරක් සිදු වී තිබෙනවා. මහනුවර සිට පානදුර දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ බවුසරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් විමානතුර සිදු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බස් රථය ගැටුණු බවුසරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා. පෞද්ගලික බස් රථය අධික වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී විමානතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයේ චන්ත විමසීම අද සිදුවනවා. ඒ සමගින් විදෙස් පුවත් පෙළක් කෙටියෙන් දකිමු දැන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා යුක්‍රේනයේ උපකාර ලබාගෙන ඇති බවට චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සඳහා වන සෙනෙට් සභා ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් විසින් පිටු 6ක ලිපියක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාව වන නැන්සි පෙලෝසිට යොමු කර තිබෙනවා. එහිදී ඔහු චෝදනා කර ඇත්තේ අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඔවුන් යුද්ධයක් ආරම්භ කළ බවයි. එමෙන්ම දෝෂාභියෝගයේ නැමැති අවලස්සන වචනයේ වැදගත්කම තමන්ට දෝෂාභියෝගයක් ගෙනීම තුළින් තවදුරටත් පහත දමා ඇති බවත් ට්‍රම්ප් පෙලෝසිට යවූ ලිපියෙන් තවදුරටත් චෝදනා කර තිබෙනවා. මිලිතිතික චීනයේ ගල්ලංගුරු ආකරයක පිපිරීමක් සිදුව තිබෙනවා. අනතුරින් ආකරය තුළ කැනීම් කටයුතු සිදුකරමින් සිටි සේවකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලින් බොහෝ පිරිසක් ආකරය තුළ සිටවී සිටින අතර ඔවුන් සොයා එරට ආරක්ෂකංශ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා. දකුණුදික අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට දරුණු ටොනේඩෝ තත්ත්වයක බලපෑම් එල්ල වී තිබෙනවා. ඇලබාමා, මිසිසිපි සහ ටෙක්සස් යන ප්‍රාන්තවලට මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ටොනේඩෝ සුළුකනාටු තත්ත්වය නිසා සිදු විවිධ ආපදා හේතුවෙන් පුද්ගලින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් බොහෝ දෙනෙක් ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. ටොනේඩෝ සුලිකුණාටුවට හසුවීමෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි සුන්බුන් වී ගොස් ඇත්තේ මෙලෙසින්. කුණාටු තත්ත්වය බලපෑ ප්‍රදේශයන්ට විදුලි බලය සහ සන්නිවේදන පහසුකම්ද ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දක්ෂතාවයෙන් පිරිපුන් ක්‍රීඩකින් රැසක් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකියාත පවසනවා. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යයකට ලබා දුන් පළමු විශේෂ සම්මුඛ සාකච්ඡාව ලෙස ස්වර්ණවාහිනී සමග කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී එක්වෙමින් මිකියාත මේ අදහස් පළ කළා. මේ මොහොතේ මා සමග රැඳී සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකියාත. මිකි, what do you think about the new role you are? I'm so excited about this new role. I'm really excited to be, first of all, representing Sri Lanka as such a proud cricket nation as their coach, and I'm excited just by the talent and just by the young players that we have at our disposal. So I'm very excited, and hopefully we can make these players the best they can be over the next couple of years. What is the plan for the second match? We'll assess tomorrow. I think we've been through a couple of things today that, yeah, a couple of things we did well, a couple of things that we need to tighten up on. I think we need to be able to control the run rate a little bit more when we bowl, but we're in a good space. We've got some players that, some batsmen that all batted well, all had time at the crease. And, you know, do we play an extra spinner? Do we play an extra bowler? That myself, Asantha Dumel and Dimuth Karunaratne will discuss tomorrow, and then we'll have a look at the strategy going forward on how we can win this test match. So far you are enjoying your coaching stuff. Oh, I'm loving it. The players are unbelievable human beings. They're very good players. They're good people. They're very calm. I'm loving it. I'm really enjoying it. And as I say, hopefully this can be something that lasts for a long time. Thank you very much. ඒ සමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. මම නිමේෂ් විජේසූරිය. යලිත් හැමෝම ලයිව් ඇට් 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම පින්දියම් ආරම්භගේ. සුබ දවසක්.